शॉपिंग ओके तेंग अभी लास्ट वीक करपटी के छुट्टा मता कर गम्मू मैं मैं विधि एट सर आधे प्रैक्टिकल करने वाले यस දැම්පුතේ අපි ලාස්ට් වික් එක කතා කරානේ මේ ඉන්ටර්නෙට් ගැන සෝ ද ඉන්ටර්නෙට් ඉඩ් මේඩ් අප් ඔෆ් ලාර්ජ් නම්බර් ඔෆ් කම්පියුටර්ස් ඇන්ඩ් කම්පියුටර් නෙට්වර්ක්ස් රවුන්ඩ් ද වර්ල්ඩ් ඕකේම තියෙනවා මේකට ජොයින් වෙලා තියෙනවා රයිට් ඒක ඉන්ටර්නෙට් හැදෙන්න කලින් හැදුනේ මොකද්ද නෙට්වර්ක්ස් නෙට්වර්ක්ස් හැදුනේ මොනවෙන්ද ටූ ඕ මෝ කම්පියුටර්ස් කම්පියුටර් දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට එකතු කරාම අපි කියුවා කම්පියුටර් නෙට්වර්ක් networks ඔක්කොම එකිනෙකට නැවත join කරාම අපි කිව්වා internet කියලා right දැන් මේකයි අපි කතා කරේ services of the internet ඉතින් internet එකෙන් අපිට ගොඩාක් වැඩ කරගන්න පුළුවන් නේ reading newspapers අපි ඔන්නේ කියෙව්වා online bill payments අපි light bill telephone bill ඒවත් ගෙව්වා නේද online shopping shopping කරාද internet එකෙන් බඩු ගන්න විදියත් කියලා දෙනවා නේද right ඊළඟට අපිට තියෙන්නේ ඊමේල් හුවමාරු කරන්න. ඒ ඊමේල් හුවමාරු කරනකොට වෙන්නේ මෙන්න මෙහෙම එකක් බලා ගන්නකෝ. දැන් ඊමේල් හුවමාරු කරනකොට කම්පියුටර්ස් හෝ මොබයිල් ෆෝන් ඩිවයිස් දෙකක් තියෙන්න බෑ මේ දෙන්නටම. අපි තුමු මෙතනත් යාළුවෙක් ඉන්නවා මෙතනත් යාළුවෙක් ඉන්නවා. මේ කම්පියුටර්ස් දෙකක් කියලා අපි හිතමු. එතකොට මේ කම්පියුටර්ස් දෙකට ලිවුමක් ඉන්ටර්නෙට් එක කරා හුවමාරු කරනකොට අපි ඒකට කියන්නේ ඉලෙක්ට්‍රොනික මේල්. What is that call? ඉලෙක්ට්‍රොනික මේල්. ඒකට ඉලෙක්ට්‍රොනික මේල් කියන එක තමයි අපි කෙටියෙන් කියනවා මොකක් කියලාද? ඊමේල් කියලා කියනවා. Understood? Right. එතකොට දැන් අපි ගෙවල් දෙකක් අතර ලිවුම් හුවමාරු කරන්නේ කොහොමද? ලියුම බාර දෙන්න ඕන කොහෙටද පෝස්ට් ඔෆිස් එකට. ඒතර පෝස්ට් ඔෆිස් එකෙන් තමයි අපිට අනිත් ගෙදරට ලියුම ගෙනත් දෙන්නේ. ඒක අපි දන්නවා නේද? පියුම් මාමා කෙනෙක් නැත්නම් පියන් කෙනෙක් ගෙනල්ලා දෙනවා. ඒ සේවාවම කරන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඒවා හුවමාරු කරලා දෙන කම්පියුටර්ස්. අපි ඒවට කියනවා ඊමේල් සර්වර් කියලා. දැන් ඕගොල්ලෝ Gmail එහෙම කියලා කියන්නේ නේ. එතකොට මේකේ සර්විස් එකක් තමයි ওই Gmail කියන එකේනා. right ඉතින් මේ Gmail එකේනා ගාව register වෙන්න ඕන අපි එකට කියනවා email account එකක් කියලා. එතකොට මෙයා email හුවමාරු කරන්නේ කවුරු හරහාද? මෙන්න මෙයා හරහා. මෙයා හුවමාරු කරන්නේ මෙයා හරහා. දැන් Gmail එකට සම්බන්ධ වෙන්න මේ දෙන්නට තියෙන්න ඕන මොකද්ද? email address එකයි password එකයි. ඒකට අපි කියනවා username and password. එතකොට දැන් අපි example එකක් හදමු. මෙයාගේ නම අපි කියමුකෝ රසුන්. මෙයාගේ නම අපි කියනවා රසුනි. දැන් මෙයාගේ ඇඩ්‍රස් එකක් තියෙනවානේ. ඒ ඇඩ්‍රස් එක අපි හිතමු මෙයාට හැදෙන්නේ rasun@gmail.com. එතකොට තමන්ගේ නමයි සර්ව එකේ නමයි දෙක වෙන් කරන සිම්බල් එකට අපි කියන්නේ මොකද්ද පුතේ? කියන්නේ at symbol. At symbol එකෙන් තමයි තියෙන්නේ. එතකොට මෙයාගේ පාස්වර්ඩ් එකකුත් තියෙනවා. පාස්වර්ඩ් එක අපි පේන්න ලියනවාද? නැහැ. පාස්වර්ඩ් එක කොහොමද ලියන්නේ නේද? එහෙනම් පාස්වර්ඩ් එක ලියන්නේ. මෙයාගේ ඇඩ්‍රස් එකක් තියෙනවා. අපි එක්සැම්පල් විදමු. rasuni@gmail.com. right. එයාගේත් පාස්වර්ඩ් එකක් තියෙනවා. දැන් පුතේ මේ දෙන්නම ලියුම ටයිප් කරන්න තමන්ගේ කම්පියුටරේ ඉඳන් වුණාට ඇත්තටම ටයිප් වෙන්නේ කොහෙද? මෙන්න මෙතනයි ටයිප් වෙන්නේ. ඊට පස්සේ ලියුම යවනකොට ඇත්තටම එන්නේ කොහටද? මේ රසුණිගේකට නෙමෙයි එන්නේ. එයාට මෙතන දීලා තියෙන ෆෝල්ඩරේට. දැන් අපි කරන්නේ අපේ කම්පියුටරේ ඉඳන් ඈත ඉඳන් බලනවා. දැන් ඕගොල්ලන්ට මාව පේනවනේ. මං ඕගොල්ලෝ ළඟද ඉන්නේ? නෑ, දුර ඉන්නේ. එතකොට මාව පේනවා කැමරා එකෙන් ඇවිල්ලා ඉන්ටර්නෙට් හරහා මාව පේනවා වගේ. අර Gmail කියන සර්වර් එකේ තියෙන ලිපි ලේඛන ටික අපේ කම්පියුටරේ ඉඳන් අපිට බලන්න පුළුවන්. හරියට දුරේක්ෂයකින් බලනවා වගේ ටෙලස්කෝප් කෙනෙක් ඔයගොල්ලෝ දන්නවද නේද? ඒ ටෙලස්කෝප් එකකින් බලනවා වගේ අපි බලනවා. එකයි ඊමේල් හුවමාරු වෙන්නේ.
හැබැයි මේ ඊමේල් අපේ කම්පියුටරේට එන්නේ අපි වෙනුවෙන් මෙතන තියෙනවානේ ෆෝල්ඩර් එකක් මෙහා ගාව අන්න ඒකේ තමයි තියෙන්නේ ඉතින් ඕකේ Gmail විතරක් නෙමෙයි Ymail Hotmail ඒ වගේ තමන්ගේ ස්කෝලෙට එතකොට තමන්ගේ ආයතනයට එහෙම ඊමේල් සර්වර් හදා ගන්න පුළුවන් මෙන්න මේ පෝස්ට් ඔෆිස් එකටයි අපි කියන්නේ මේල් සර්වර් කියලා එතකොට එවැනි පෝස්ට් ඔෆිස් ලෝකේ ගොඩාක් තියෙනවා ඒ වගේන් එක්කෙනෙක් තමයි Gmail right එහෙනම් අපේ ඉලෙක්ට්‍රොනික සේවා දැන් සමහර දරුවන්ට තියෙනවා ප්‍රශ්නයක් මේ Gmail ඊමේල් කියන්නේ මොනවද කියලා දැන් ඕගොල්ලන්ට අදහසක් තියෙනවා කවුරු හරි ඇහුවොත් කියලා දෙනවා අපි what is email කියලා ඇහුවොත් electronic mail is a service of exchanging letters through the internet අන්තර්ජාලය ඔස්සේ ලිපි හුවමාරු කිරීමේ සේවාවට අපි කියන්නේ ඊමේල් තර ඊමේල් හුවමාරු කරනකොට පෝස්ට් ඔෆිස් එක වගේ සේවාව සපයන කම්පියුටර් එකක් තියෙන්න ඕන. ඒගොල්ලොන්ට අපි කියනවා ඊමේල් සර්වර්ස් කියලා. ලෝකේ ගොඩාක් ඊමේල් සර්වර්ස් තියෙනවා. Ymail, Hotmail ඒ වගේන් ජනප්‍රියම එකක් තමයි Gmail කියලා කියන්නේ. Understood? තේරුණාද? Right. ඔයගොල්ලන්ට පුළුවන් නම් ප්‍රශ්න එහෙම එවන්න. රෙදිසෝදන සබන් කියලා එතකොට ජනප්‍රියම රෙදිසෝදන සබන් මොනවද ඒ වගේ එකක් තමයි දැන් ඊමේල් කියලා කියන්නේ පුතේ අන්තර්ජාලය ඔස්සේ ලියුම් හුවමාරු කරන ක්‍රියාව සේවාව right ඒ ලියුම් හුවමාරු කරන සේවාව තමයි ඊමේල් කියන්නේ ඕනම කම්පියුටර් එකකින් අන්තර්ජාලය ඔස්සේ ලියුම් හුවමාරු කරනවාට අපි කියන්නේ ඊමේල් කියලා ඉලෙක්ට්‍රොනික මේල් එතකොට ඒ ඊමේල් හුවමාරු කරන්න අපිට සහයෝගය දෙන්න ආයතන තියෙනවානේ पोस्ट ऑफिस එක වගේ දේවල් එතකොට අන්තර්ජාලයේ සේවාව සපයන එක කම්පියුටර් එකක් වර්ගයක් සේවා සපයන ආයතන වර්ගයක් තමයි Gmail කියලා කියන්නේ තේරුණාද yes sir එතකොට Ymail Hotmail Gmail ඔකෝම මොන වර්ගද ඊමේල් වලට සේවාව සපයන සර්වර් කම්පියුටර්ස් ඒවට අපි කියන්නේ මේල් සර්වර්ස් තේරුණාද yes sir मुदल महाजन बैंक අන්නේවාගේ මේ අපේ තියෙන ලිපි හුවමාරු කිරීමේ සේවාවට කියන පොදු නම තමයි ඊමේල්. ඒ සේවාව සපයන එක එක ආයතන වලට කියන නමින් එකක් තමයි ජනප්‍රියම එකක් තමයි Gmail කියන්නේ. දැන් Gmail කියලාම ඕනේ නැහැ. දැන් මගේ ඇඩ්‍රස් එකක් තියෙනවා මෙහෙම. ඕ මට තියෙන ඊමේල් ඇඩ්‍රස් ඔක්කොම මම ලියනවා. මට තියෙනවා එකක් chanakasuranjit@gmail.com එතකොට අපේ නමයි සර්වර් එකේ නමයි දෙක තමයි @ සිම්බල් එකෙන් වින් කරන්නේ. ඔන්න මට තියෙන ඊමේල් ඇඩ්‍රස් වලින් එකක්. එතකොට කවුද මගේ සර්වර් එක? gmail.com. ඔන්න මට තව එකක් තියෙනවා. yahoo.com. දැන් ඕගොල්ලන්ට හම් වෙන්නේ gmail එවනේ ගොඩක්. එහෙම තියෙනවා. තව මට එකක් තියෙනවා outlook.com outlook.com තව මට එකක් තියෙනවා මේ බලන්නකෝ දැන් මම වැඩ කරන පාසලේ මම සර්වර් එකක් හදලා තියෙනවා. එතකොට ඉන්න ටීචර්ස්ලාට ළමයින්ට ගන්න පුළුවන් මේ අගට maliyadeva.lk කියලා ඩොමේන් එකක් ගන්න පුළුවන්. ඉස්කෝලේ ඊමේල් සර්වර් එකක් තියෙනවා. තේරුණාද? එතකොට මේ Google කියලා කියන ලොකු ජනප්‍රිය එකක් විතරයි.
එතකොට ඊමේල් සේවාව තමයි මේ ඔක්කොම කරන්නේ තේරුණාද yes right yes sir ඔයාලට ඊමේල් ඇඩ්‍රස් තියෙනවද yes sir चाइल्ड अकाउंट हदानी बलमु ईमेल अड्रस इमेल यवाणी को मैया इमेल मे आट लो इतकोट मैया इमेल बला को मम दवालावा मेन मेतन अरे यवाण इतकोट मैयाग अकाउंट के जीमेल सॉफ्टवेयर ओपन करा इट पास इमेल निर्माण कर लेंकर मे आट लो එතකොට අපි යවන්නාගේ ලිපිනය ටයිප් කරන්නේ කොතනද කියලා දැනගන්න ඕන. දැන් ලියුම් කවර් එක යවන්නාගේ ලිපිනය ලියන්න දන්නවද ඔයගොල්ලෝ? Yes. Do you know how to write a letter address in the envelope? Yes. Yes sir. Yes sir. Yes sir. Yes sir. දැන් ඉස්සර කාලේ නම් පුතේ ගොඩාක් හරි හරියට ලිපි ගනුදෙනු කළා. නමුත් දැන් කාලේ ඉතින් ඊමේල් වගේ දේවල් හින්දා ලිපි ගනුදෙනු කරන්නේ නැහනේ. අපි තාක්ෂණයත් එක්ක අලුත් වෙලා අලුත් දේවල් කරන්නේ. සෝ ඉලෙක්ට්‍රොනික මේල්ස් කියන එක ගොඩාක් ජනප්‍රිය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ නිසා ඔයගොල්ලෝ මම පුංචි උපදේශයක් දෙන්නම්. ඊමේල් එකක් හදාගත්තාම බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි පුතේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක මතක නැහැ. එතකොට ඊමේල් එක මතක නැහැ. පාස්වර්ඩ් එක මේක තමයි වුණාට ඕපන් වෙන්නේ වැරදි කියනවා ගොඩාක් අයට ඔය ලෙඩ තියෙනවා. පුතේ පාස්වර්ඩ් එකක් හදනකොට ඊමේල් එකේ තියෙන්න ඕන ඒකේ දැන් ඊමේල් ඇඩ්‍රස් එකක් අනිවාර්යෙන් අර ලිපිනේ කොටසෙන්නේ සිම්පල් වලින්මනේ එතකොට පාස්වර්ඩ් එකට කැපිටල් සිම්පල් ඉලක්කම් අකුරු ඔක්කොම මිශ්‍ර කරන්න ඕන අටක් තියෙන්න ඕන එතකොට ඒ වගේ හිස්තැන් ඒවා මේවා තියනවාද ඒවා බලන්න ඕන ඒ පාස්වර්ඩ් එක හරියටම ලියාගෙන හරියටම පාවිච්චි කරන්න ඕන ඉතින් ඔයා කොහොම කිව්වත් ඒක වැරදි කියලා නම් කම්පියුටරේට වරදින්නේ නැහැ ඔයාටම තමයි පාස්වර්ඩ් එක වැරදිලා තියෙන්නේ එනිසා සමහර අය පාස්වර්ඩ් එක රුවන් 123 නේ කියලා ලියා ගන්න. හැබැයි රුවන් 123 කියවට කැපිටල්ද දන්නේ නැහැ, සිම්පල්ද දන්නේ නැහැ, හිස්තන් තියනවද දන්නේ නැහැ, නැද්ද දන්නේත් නැහැ. ඉතින් පාස්වර්ඩ් එක නිර්මාණය කරපු වෙලාවේ දාපු පාස්වර්ඩ් එක හරියටම කැපිටල්, සිම්පල්, හිස්තන්, කමා ඒ සියල්ල බලලා ලියා ගන්න ඕනේ. රයිට්. එතකොට දැන් ඊමේල් ඊමේල් එකක් දන්න අය මට ඊමේල් එකක් එවන්න පුළුවන්ද? Right. මම ඊමේල් එකක් යවන හැටි කියලා දෙන්නම්. ඔන්න දැන් ගොඩක් අය තියෙන Gmail නේ. ඔන්න අපි බලමු ප්‍රැක්ටිකලි කොහොමද යන්නේ කියලා. Right. ඕගොල්ලෝ අපිට Gmail එක අමතකුණොත් කොහොමද අපි ඒක හොයාගන්නේ? Gmail එකේ මොකක් අමතකුණොත්ද? ලිපි නේද? පාස්වර්ඩ් එකද? ඊමේල් පාවිච්චි කරේ නැත්නම් අපිට නිකම්ම අමතක වෙනවා කොමලි වී පොකට් right එතකොට අපි නිකම්ම තියන්නේ සර් ඔව් ඒ නිසා ලියාගෙන ඒකේ තියෙනවා පොකට් පාස්වර්ඩ් කියලා එකක් ඒ පොකට් පාස්වර්ඩ් එකට ගිහිල්ලා ඉතින් එක එක ඒවා අහනවා ඔයා දීලා තියෙන ෆෝන් නම්බර් එක අහනවා ඔයා ඒ වෙලාවේ කරපු දේවල් දීපු ප්‍රශ්න අහනවා ඒ ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට එනවා නම්බර් එකක් ඒ නම්බර් එක ටයිප් කරපුවාම ඔයාට ඔයාමද කියලා තහවුරු කරගත්තාම එයා අලුත් පාස්වර්ඩ් එකක් හදාගන්න අවස්ථාව දෙනවා අරණිකම හොයාගන්න නෙමෙයි අලුත්දක් හොයාගන්න දෙනම අවස්ථාව ඒත් ඔයාමද කියලා හරියටම ඔයා ඒ ඊමේල් එක හදපු වෙලාවේ දීපු ෆෝන් නම්බර් එකට තමයි එන්නේ ඉතින් ඒවා මේවා දාලා අපිට හොයාගන්න පුළුවන් බැරි නෑ රයිට් මම පොඩ්ඩක් පෙන්නන්නම් එතකොට මේ ඊමේල් එක ගැන මම දැන් පොඩි නෝට් එකක් මෙතන ලියනවා ඊමේල්
is search account එකක් හදලා දෙන්න පුළුවන්ද exchange in ආයෙත් අහන්න පුතේ ප්‍රශ්නේ child account එකක් හදන හැටි කියලා දෙන්න පුළුවන්ද ඔව් child account එකක් හදන හැටි මම වීඩියෝ එකක් upload කරලා link එක දාන්නම් එතකොට ඒක බලාගෙන හදන්න එතකොට parents-ලා හරහානේ හදන්නවද දැන් දෙමව්පියෝ හැමෝගෙම මෙතන ළඟ නැහනේ සමහර අයගේ ඇති එතකොට මම child account එක හදන පියවර ටික ඔක්කොම ඔයගොල්ලන්ට දාන්නම් වීඩියෝ එකක් ඒකෙන් බලා ගන්න සර් සර් Gmail එකක් තියෙන කෙනෙකුට email එකකුත් තියන්න පුළුවන්ද අයත් අහන්න පුතේ ප්‍රශ්නේ Gmail එකක් තියෙන කෙනෙකුට email එකකුත් තියන්න පුළුවන්ද හරි මට තේරෙනවා දැන් ඔයා අහන ප්‍රශ්නේ පුතේ මම ඔයාලට කිව්වනේ දැන් ඒ කතාව ඔයා අහපු ප්‍රශ්نين තේරෙනවා ඔයාට මේ මම අර මුලින් පැහැදිලි කරපු එක තේරිලා නැහැ දැන් කියන්නකෝ ඔයාට ඉගෙන ගන්න දැන් පුතේ දැන් මෙහෙම කියන්නේ ඊමේල් කියලා කියන්නේ මේ ලියුම් හුවමාරු කරන සේවාවට හරිද ඒකට පොදු නාමය තමයි ඊමේල් account කියලා කියන්නේ හරිද ඊමේල් account කරනකොට ඔයාගේ මුදල් හුවමාරු කරන්න බැංකු ගිණුමක් තියනවා වගේ ඒ බැංකුවේ නම තමයි ඔය Gmail කියලා කියන්නේ. තේරුණාද? දැන් මං ඇහුවොත් ඔය දරුවන්ගෙන් වාට ලංකා බැංකු ගිණුමක් තියනවද කියලා ඇහුවොත් ඔයා කියයි තියෙනවා හො නැහැ කියලා. ඔයාගෙන් මං ඇහුවොත් බැංකු ගිණුමක්ද තියෙනවද වාට ලංකා බැංකු ගිණුමක්ද කියලා ඇහුවොත් මං අහන්නේ ටිකක් අමුතු ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ පුතේ ඊමේල් කියන්නේ මේ ඊමේල් පාවිච්චි කරන හැමෝටම කියන පොදු නාමය. සේවාව. තේරුණාද දැන් ඔයා ඊමේල් දැන් අපි කිව්වට දැන් ඔන්න ඔයාගේ මුදල් තැන්පත් කරන්න සල්ලි account වලට දාන්න මේ ගුරුවරුන්ට යවන්න ඒ වගේ දේවල් වලට තියෙන පහසුකමට අපි කියන්නේ බැංකු පහසුකම කියලානේ එතකොට මේ බැංකු පහසුකම සපේන බැංකු ආයතන ගොඩක් තියෙනවා ලංකා බැංකුව මහජන බැංකුව එහෙම තියෙනවා එතකොට මේ බැංකුවේ නම තමයි ලංකා බැංකුව හැබැයි අපි මේ පහසුකමට කියන්නේ ඔයා බැංකු ගිණුමක් තියනවාද කියලා. ඒ වාගේ ඊමේල් හුවමාරු කරනවා නම් අන්තර්ජාලය ඔස්සේ ඒකට අපි කියන්නේ ඊමේල් account කියලා. හැබැයි මේ ඊමේල් account එක තියෙන්නේ මොන ආයතනයේද කියන එක සේවාව සපයන්නේ කවුද කියන එක තමයි අර domain name නැත්නම් Gmail කියන්නේ. Gmail කියන්නේ ඊමේල් සේවාව සපයන එක්කෙනෙක් විතරයි. මම අර ලියලත් පෙන්වන්නේ මගේ address ගොඩාක් තියෙන ඒ ඔක්කොම Gmail නෙමෙයිනේ. තේරුණාද? සර් ඒ කියන්නේ දැන් ඊමේල් කියන්නේ දැන් Gmail එතකොට Outlook ඒ වගේ සේරටම කියන නම තමයි ඊමේල්. Very good, very good නේ තුමි. අන්න හරි. දැන් ඔයාට අන්න හරි very good. යාට නම් හොඳටම තේරිලා තියෙනවා ඒක. Very good. අනිත් අයටත් හොඳට තේරිලා ඇති අහගෙන හිටියනම් නේද? දැන් පුතේ ඊමේල් කියන්නේ ලිපි හුවමාරු කිරීමේ පොදු සේවාවට. පැහැදිලිද ඒ පොදු සේවාව අපිට තනියෙන් කරන්න බෑනේ දැන් ඔයා ඉන්ටර්නෙට් පහසුකම් ගන්නවා කියමුකෝ කම්පියුටර් එකෙන් ඉන්ටර්නෙට් යනවට කියන්නේ ඇත්තටම ඉන්ටර්නෙට් කියලා හැබැයි ඉන්ටර්නෙට් සේවාව සපයන්නේ එක එක රවුටර් වල ඉන්නේ එක්ක ඩයලොග් වෙන්න පුළුවන් මොබිටෙල් වෙන්න පුළුවන් SLT වෙන්න පුළුවන් එයාටෙල් වෙන්න පුළුවන් අන්න ඒ වාගේ අර සේවාව සපයන කෙනෙකුගේ නම තමයි Gmail කියන්නේ Google ආයතන එක තේරුණාද මරණයෙන් ප්‍රශ්නය අහපු පුතා මට උත්තර දෙන්න ඕනේ හරිද රයිට් මට ඊමේල් ඇඩ්‍රස් ගොඩාක් කියලා කියනවා නේද රයිට් වෙරි ගුඩ් වෙරි ගුඩ් ඊමේල් ඇඩ්‍රස් නැති අයට චයිල්ඩ් account එකක් හෝ හදා ගන්න විදිය මම වීඩියෝ එකක් දාන්නම් ඒක බලන්න හදන්න එතකොට දෙමව්පියන්ගේ ඊමේල් ඕක ලියා ගන්න ඕනේද මට ප්‍රශ්න ගහන්න නෑ පුතේ. සර් මේක ලියා ගන්න ඕනේද? ඔව්. Email is a service of exchanging mails. නැත්නම් අපි කියනවා letters. Letters. Through the
internet using computers or mobile devices. තේරුණානේ email කියලා කියන්නේ service of exchange in exchange කියන වචනේ තේරුම ඔයගොල්ලෝ දන්නවනේ නේද right මොකද්ද පුතේ exchange in කියන්නේ හුවමාරු කිරීම mails ලිපි letters through the internet using computers or mobile devices හරිකනක හෝ mobile phone එකනොත් පුළුවන් නේ right දැන් හොද පුතාල වගේ මේක හොදට ලියාගෙන ලස්සනට ඇඳගන්න එතකොට mail server කියලා දෙන උදාහරණයක් දෙනවා gmail इलेक्ट्रॉनिक मेल कियामेल कियामेल होम मेदिहत्न आयतन नम गुडा जीमेल अड्रस एक्सीबल पास आगे अड्रस रसून नम सर्वर के नम देखा अड्रस आगे नम इमेल अड्रस गुडाने अभी पुते मेरे को लिया गा मुझे उसका। Excuse me sir। ओ। मैं फोन के चुटा कस्टक कलाती है नहीं सर और कटिका कलाती है ना वाने इधर लिया गाना। हाँ हरे हरे मेरे के वाड़ पुलवान ना स्क्रीनशॉट टेक आज लागा ना इमानदी मनोवाद लिया ने अन्ने। सर और कटिका कलाती है कर लिया ना वाने तो। नहीं नहीं ये कटिका कलाती है नहीं मनोवाद माँगे ईमेल सर्विस अंतिम हरी जॉइन बैरी सिग्नल प्रॉब्लम ग्रुप रिकॉर्डिंग right oya mata whatsapp වලින් message එකක් එවන්න ඔයාලට මම ඒ ටික එවන්නම් okay sir okay sir අපි ඔය මේ ඇඳලා තියෙන එකත් ඇඳ ගන්න ඕනේද ඔව් ඔව් सर अभी ईमेल सर्विस के लिए ला रहे सर ये लगती है ना मैं इतने आटे लिए लगती है निकल लिया गानों निश्चला में एक लिया ओ मैं बोर्ड के पेंटिंग को कोम लिया गानों को तो बता रहे
Excuse me, sir. මේ කොටු ඇතුලේ අර රෝස පාට කරලා තියෙන එකට අපි නිකන් ඉරක් වගේ ඇඳගත්තට කමන්නේ නැද්ද? පුතේ අහන්න පුතේ ඔයා ප්‍රශ්නයක් අහන්න උත්සාහ කරනවා අහන්න කවුරුහරි ප්‍රශ්න සර් Gmail account එකකට Outlook account එකකින් message කරන්න mail එකක් යවන්න බැයිද පුළුවන් හොඳ ප්‍රශ්නයක් තමයි ඇහුවේ very good ඉතාලම හොඳ ප්‍රශ්නයක් ඇවි අපිට Outlook account එකෙන් Gmail එකට e-message එකක් යවන්න පුළුවන් ඕනම එකක් යවන්න පුළුවන් very good I have also finished sir Premiere Pro editing software no sir please wait okay Adobe Premiere Pro editing software එකේ link එක chat box එකට දාන්න පුළුවන්ද? Yes, ටිකක් සද්දෙන් කතා කරන්න ආයෙත්. Sir, Adobe Premiere Pro editing software එකේ link එක chat box එකට දාන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. Sir. Okay. Sir, we will do practical today. Sir, please. Sir, අද අපි practical කරනවද? කරනවා. Right. තව ටිකක් වෙලා දෙන්න. I will give 1 minute more. Thank you.
පාට කරනකොට ඕන පාටකින් පාට කරන්නද? හා කැමති පාටකින් පාට කර. සා අපිට චුට්ටක් වෙලා දෙන්නද මට? Sorry. තව 1 මිනිත් දෙනවද? ඔව් 1 මිනිත් දෙන්නම් ඉක්මනින් ලියන්න. නේද වෙලාව තවත් ඕනද සර් තව චූට් වෙලා ඕකේ ඕකේ සර් නෝ සර් ප්ලීස් වෙයිට් Okay, sir. Finish writing, sir. I am done my work. Okay, very good. Me too, sir. Now finish, sir. Finish, sir. Finish, sir. Yes. Okay, wait. Right. එහෙනම් මම දැන් ප්‍රැක්ටිකලි ඊමේල් එකක් යවන්න විදිය බලන විදිය පෙන්වන්නම්. ඊට පස්සේ දැන් හැමෝටම ඊමේල් ඇඩ්‍රස් නැති නිසා තියන අයට නම් මේක බලන්න පුළුවන්. ඔගොල්ලෝ තමන්ගේ ඊමේල් එකට කොහොමද ලොග් වෙන්නේ, ලොග් අවුට් වෙන්නේ එක දැනගන්න ඕන. ඒ කියන්නේ right. I will go to my Gmail account. प्रैक्टिकल कराना था ओके प्रैक्टिकल कराना है मैं तेरी माँ जीमेल की निकट आना वाह ओगलन साइन इन के ला यूज़ नेम पासवर्ड का गंता ना के ही तेरी आह दे मैं नाम उड़े क्लिक करा वाह मैं तेरा दिए ना माँगे मैं एड्रेस टिकर आह ये मैं नेतंग मार्ट पुरवां දැන් ආගන්නක ඉස්සෙල්ලා වැඩ නවත්තලා බලා ගන්න මගේ එක මං කලපේනවා මේ මගේ ඊමේල් account එකේ inbox කියලා කියන පුතේ මට ආපු ඊමේල් address තමයි තියෙන්නේ ඊමේල් පණිවිඩ තමයි තියෙන්නේ these are the email messages එතකොට දැන් මම ඊමේල් එකක් උඩ click කරපුවාම මට පුළුවන් ඒ ඊමේල් එක බලන්න දැන් මට ඒවලා දෙනවා මේ home based learning කියලා දැන් අපි ඔව් ඒ වගේ එකක් තියෙනවා අපි බලමු ඒ වගේ emails ගොඩක් ඇවිල්ලා තියෙනවා right එතකොට මම ඊමේල් එකක් යවනවා නම් මොකද කරන්නේ so you can see this plus mark compose ඔගලොන්ට පේනවා මේ එකතු කිරීමේ ලකුණක් තියෙනවා පාට පාට compose කියලා මෙන්න මේකෙන් තමයි අපි ඊමේල් එකක් තව කෙනෙකුට යවන්නේ so here you can see two කියන තැන තමයි යවන්නාගේ ලිපිනේ ලියන්නේ senders එහෙනම් අපි receivers email address අපි කාටද යවන්නේ කියලා මෙතන ලියනවා so I send to my friend නිශාන්ත ඔන්න එයාගේ ඇඩ්‍රස් එක ටයිප් කරා ඊට පස්සේ සබ්ජෙක්ට් මම දෙනවා ICT class තමයි මගේ සබ්ජෙක්ට් එක ඊට පස්සේ මම පණිවිඩය ලියනවා dear friend right එහෙම ලියලා මම කියනවා today I am
starting grade 6 ICT class. Please join your friends. කියලා මම ලියනවා. ඊට පස්සේ යට තියෙනවා blue color send කියලා button එකක්. ඒකෙන් send කරනවා. එච්චරයි. ඉතින් address එක ලියන්න ඕන, subject කියලා කියන්නේ මේ මොනව සම්බන්ධද අපි ලියුම යවන්නේ. දැන් ඔයා හිතන්නකෝ යාළුවෙකුට ලියුමක් යනවා birthday එකට invite කරලා birthday card එකක් හදලා. එහෙම දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ලියුමක් යවනවා vacation එකට කොහේ හරි යන්නේ. ඔයා ලියුමක් යවනවා principal ට. ඒ වාගේ මොනවා හරි දෙයක් සම්බන්ධව මෙතන දාන්න පුළුවන්. recipient කියන තැන ලබන්නාගේ ලිපිණය, subject කියන තැන යවන්නේ මොනවා සම්බන්ධ ලියුමක්ද? ඊට යටින් type කරනවා අපි ලියුම. right. ඊට පස්සේ අපිට email එකක් ආවොත් මේ inbox එකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් open කරලා. ඔන්න මට යාළුවෙක් කියලා දෙනවා inbox එකේ video එකක්. right ඔය විදිහට තමයි email හුවමාරු කරන්නේ. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර යාළුවන්ට අපේ email address නැහැ නේද? සමහර අයට නම් තියෙනවා. ඒ නිසා අනිත් අයට මම child account එකක් හදන විදිය video එකක් දානවා මේ සතියේ. ඊට පස්සේ මට හැමෝම email එකක් එවන්න. right අපි ඊළඟට යනවා watching television online කියන මාතෘකාවට. ඒකෙත් අපි practically බලමු television channel එකට ගිහිල්ලා. इंटरनेट टीवी बलाने मैं गील अभी बलान फुलवांग देंगे अभी टीवी एक आख मदर चैनल बलाने सीरियस टीवी लाइव सिरसा टीवी लाइव Luck freedom කියන එක. අපි ගමු ITN. එකක් slow වෙනවා නේද මම video නේ ඉතින් ඒ නිසා මේ හිමින් තමයි එන්නේ. මෙතන play button එකක් ආවොත් ले लो मुरलीपुरी हॉस्पिटल पा तू
நீங்களாம் தேடணும் தெரியுமா டைவிஸ் ஜென்னி பார்த்தத அப்பா கிட்ட சொல்லிடாத தெரிஞ்ச கொன்னி போட்டுருவாரு ரைட் மங்கி மேகதான் நவ இந்த பையில தான் நீ விரும்புறேன்னு சொல்லிருந்தா ஊரே மெரட அளவுக்கு எடுத்து ஜாம் ஜாம்னு பண்ணிருப்பா அதை விட்டுட்டு ஐ கிளிக் ஆன் அனதர் சேனல் சுவர்ண வாஹினி லைவ் ரூபவாஹினி லைவ் පහළට ගියාම channels ටික තියෙනවානේ මේ දිනා news බලන්න පුළුවන් නේ 10වල් 12යි news තේ link එක click කරපුවාම ITN official site එකට නේද යන්නේ ආ ඒකේ back ගිහිල්ලා අනිත් ඒවා ගන්න හා සර් ඒක පහළට ගියාම තියෙනවා අනිත් channel ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහනපත විකාශය සමගින් මම අන්තිම කරුණාරත්න ප්‍රථම නෝදාහනේ පුවත් සරස්තනට මට ඕනේ මෙන්න Adobe Premiere Pro Editing Software ඉන්දියා විදේශ ලේකම් ත්‍රිකුණාමලයට විදේශ ලේකම්වරයා ලංකාවට ආවේ තෙල් ටැංකි ටික ඉන්දියාවට ගන්න භූදේශපාලනයේ කිය කියා ආණ්ඩුව මේ රටේ සියලු සම්පත් විකුණනවා JC ගෙන් චෝදනා කොවිඩ් රෝගීන්ට දින 90ත් 180ත් අතර දිගු කාලීන රෝග ලක්ෂණ කාන්තාවන් අතර බහුලයි ආචාර්ය චන්දිම ජීවන්දර කියයි මෙරට කොවිඩ් මරණ 13000 ඉක්මවයි කොවිඩ් ආසාදිත දරුවන්ගේ අඩුවීමක් තවදුරටත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න සෞඛ්‍යංශය ඉල්ලයි වන්දනාකාර රැඳවියන්ට අමුත්තන් බැලීම හෙට සිට සහල් මාෆියාවේ ඉන්න කූට වෙළඳුන්ට ඇයි ජනතාව සහය දක්වන්නේ රාජ්‍ය ඇමති ශෂේන්ද්‍ර ප්‍රශ්න කරයි ආණ්ඩුවට මාෆියාවක් නවත්තන්න බැරි නම් ආණ්ඩුවේ නැති වැඩක් නැහැ අක්මීමන දයාරත්න හිමි කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරට මහලේ ජයවර්ධන පත් කිරීම කණ්ඩායමට විශාල ශක්තියක් වත්මන් නායක දසුන් ශානක කියයි නවසීලන්තයේ ඕක්ලන්ඩ් ජනතාව තවදුරටත් ලොක්ඩවුන් කිරීමට එරෙහි වෙයි
දිගු ඉන්ධන පොලින් සහ අර්බුද රැසක් මැද්දේ අගමැති බොරිස් ජොන්සන් අභීත තීන්දුව ගැනීමට සැරසෙයි. දැන් දේශීය පුවත්. උදේ channel කියන්නේ දැන් ඔය පෙන්වන එකේ චුට්ටක් ස්ක්‍රෝල් කරලා පහරට යන්න. ඒ පහලට ගියපුවාම තමයි එන්නේ. මම එතන තව link එකක් එවන්නම්කෝ. Excuse me, sir. Yes. Excuse me, sir. Okay, ano pote? Sir, mama video එක දාපුවාම කොට දෙකක් එනවා. ආ පුතක් ආයේ ඊළඟ link එකෙන් බලන්න. Sir, mata e link එකෙන් ගියාම you are leaving soon කියලා පෙන්නනවා නේ. හැබැයි සර් ඊට පස්සේද සර් අන්තිමට දාලා තිබ්බ link එකෙන් ගියාම එහෙම පෙන්නවෙ නෑ. इंटरनेट नाटिकलीवना कर අවුරුහලේ ළඟ Adobe video editing software එක තියෙනවා නම් chat box එකට link එක දාන්නකෝ Premiere Pro කවුරු හරි කියනවාද මොනවද කරේ කියලා දැන් TV channels පෙන්වන්නේ online Gmail එක කදන හැටි කියා දුන්නද? ඔව්. නෑ. Right okay. Gmail එක කවන හැටි කියලා දුන්නා. සර් මම නාලිවට පස්සේ ලීව් වෙලා දැන් මොනවද කරේ? ඔව් ඉන්ටර්නෙට් එකෙන් TV බලන විදිය තමයි කිව්වේ. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අපි live TV channels කියලා ගහපුවාම එක එක ටීවී channels එනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා අපිට පුළුවන් මේ live TV channels වල ඒවා බලන්න පුළුවන්. right program. දැන් තව එකක් තමයි මේ TV channel වලත් තියෙනවා website. ඒවටත් යන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම itn.lk. මොනවාම itn එකට යන්න පුළුවන්. swarnavahini.lk. එතකොට මේ itntv.lk කියන එකට ගියපුවාම टेलीविजन के पेज विविध वेडसटन क्लिक कर वेडसटन बलवा itn.lk live tv ගියාම ඒ live tv බලන්න පුළුවන්. එතන යට තියෙනවා මේ වාගේ itn live tv live කියලා. ඒ live කියන එකේ තමයි අපි අර සජීවී දේවල් බලන්නේ. දැන් මේකේ පෙන්නනවා වීඩියෝ එක. අපි මෙහෙමයි signal එහෙම අඩුයි නම් පෙන්නන්න ඒවට ලෙඩ වෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ class එක ඉවරුනාට පස්සේ මේවා වලට
එතකොට අපිට සිරස ටීවී එක එහෙම අනිත් චැනල්ස් නැතුව කාටුන්ස් විතරක් එහෙම පෙන්වන්න එකක් නැද්ද? පුළුවන්. ඒ චැනල් වල තියෙනවා පුතේ කාටුන් ප්‍රෝග්‍රෑම් එක ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ කාටුන් එකේ නම ගහලා එහෙම බලන්නත් පුළුවන්. දැන් ඕගොල්ලෝ කියන්නකෝ මේ දවස් වල යන කාටුන් එක නමස් මට එවන්නකෝ chat එකට. ඕගොල්ලෝ බලන එක චැනල් එකත් එක්ක මට මැසේජ් එකක් එවන්න. චැට් රූම් එකට දාන්න. සර්, එතකොට এডুকেෂනල් channel බලන්න බැරිද අපිට? පුළුවන්. এডুকেෂනල් බලන්න පුළුවන්. ඔකේ සර්, thank you. හිරු ටීවී රතු චූටි. රතු චූටි. right. එතකොට පුතේ ඔයගොල්ලෝ මෙහෙම සර්ච් කරන්න හිරු ටීවී රතු චූටි ටුඩේ අද කොටසනේ ඕන ටුඩේ කියලා මං channel එක මෙන්න එනවා රතු චූටි හිරු ටීවී කාටුන් කියලා එතන YouTube එක හරහා තමයි ඒගොල්ලෝ ඒව පෙන්නන්නේ ගංයුරේ ඒ චිත්‍ර හරිම ලස්සනයි තාත්විකයි මෙයා චිත්‍ර ඇඳලි කෝටුවල ඒවා හරිම ලස්සන චිත්‍ර වුණා මෙයා ගෙදර බිත්තියක් සිතුවම් කරායි චිත්‍ර හරිම ජීවමානයි අනේ මට පින්සලක්වත් ගන්න විදිහක් නැහැනේ මට සල්ලි නැහැනේ පින්සලක්වත් ගන්න මම කොච්චර ලස්සන චිත්‍ර අඳින්න දන්නවද දිනක් මෙයා චිත්‍ර ශිල්පියෙක් නගර චිත්‍ර අඳිනවා දැක්කා
යාගේ චිත්‍ර ශිල්පියා ළඟට දුවගෙන ගියා. ඒ පින්සලක් ඉල්ල ගන්න හිතාගෙන. අනේ මටත් පින්සලක් දෙන්න පුළුවන්ද පුතුමාට? පරණ පින්සලක්වත් මා චිත්‍ර අඳින්න හරිම ආසයි. මේ කළුව මගේ අකා උස ගන්න දුව මෙතනින් යනවා යන්නේ චිත්‍ර කලාව ඉගෙන ගන්න සල්ලි තියෙන මිනිස්සු. ඒවා අඳින්නේ සල්ලි තියෙන අය. ඔයා වගේ දුප්පත් තේනේ තේ. ඕකේ. ඇති නේද පුතේ ටීවී බලුවා? Right. Okay, very good. Then api Nanasa TV kiyala thiyenone educational program. English. Ane ewat balanna bæda Disney Junior hema? Ah? English cartoons balanna beida? Grammarly helps make your writing clear and concise, no matter where you are. Compose a cover letter that stands out. Right, me wage adhyapanika devaluth balanna purudu wenna ona. Ude punju ubata bohoma purudu welawaka adath api sodanam nanasa shishyata wedasatahana arambha karanna 2020 wasara thamai api ilakka karaganne. Itin api dannawa pasuna shruniyata samath wenna balagena inna duwala putala e wage ma 3 4 panti wala adhyapane labena duwala putala apith ekka sambandha wenawa kiyala. Itin me hemoma ekathu karagena adath api vivida abhyasa wala nirata wemin ape me kalaya bohoma hondin kalamanakarane karagena පළදායි විදියට අපේ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හැමදාම වගේ ඉහළ ලකුණකට යන්න ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම අරගෙන සරත් ආනන්ද ගුරුතුමා පන්ති කාමරයට ඇවිත් ඉන්නවා. Right, අපි යමු next program එකට. Right. Next one online education. දැන් online education නම් ඔයගොල්ලෝ දන්නවනේ නේද ගොඩාක්. Right, online education balano ada join wenawa ne online classes wala join wenawa. Right, online jobs thing online jobs me welawa karala pennanna ba namuth job ekata adalawa ape gedara indan weda karanna puluwan ne den school wala weda nathunaata teachers la gedara indan online weda karana den ugolonge samahara demopiyot gedara indan weda karanna nathi corona samaye ne online jobs karanna puluwa සමහරයිට දිගටම ඔන්ලයින් ජොබ්ස් කරන්නත් පුළුවන්. ඒ ඔෆිස් එකට ගිහිලා කරන වැඩේම ගෙදර ඉඳන් කරලා ඉන්ටර්නෙට් එක කරා යවනවා. Next one using online maps. එතකොට මේ ඔන්ලයින් මැප් එක ගන්න නම් අපේ Google Maps වගේ එකක් ගන්න ඕගොල්ලෝ Google account එකක් තියෙන්න ඕන. එතකොට මෙන්න මේ ඊමේල් එකට ගියහම ඕන මම දැන් මුලින්දම යන විදිය කියන්න ඕගොල්ලෝ බලාගෙන ඉන්න ඉස්සෙල්ලා ඊට පස්සේ මම ඕගොල්ලොන්ට කරන්න අවස්ථාවක් දෙන්න. Right. Then api internet browser ekak me vidiyata on karagannawane. Then you type www.google.com. Me Google ekata giyahama you can see that 9 squares icon. Men me wage 39 yak thiyena icon ekak thiyenawa right side top corner. Meke dakunu patte ihalama kelawale thamai thiyenne menne metana. Right? Dara ogolonge account ekata giyohama etana thiyenawa maps කියලා එකක්. එකකින් ගන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ type කරන්න Google map online. එතකොට Google map එකට ගියාම අපිට මේ විදිහට ඔයගොල්ලන්ට මැප් එක ගන්න පුළුවන්. මේක පුතේ මේ මවුස් එකෙන් ඔහම ඩබල් ක්ලික් කරපුවාම විශාල වෙලා පේන්නනවා. ඒ වගේ මැප් එකේ දිනනවා මේ අයිකන් කීපයක් තියෙනවා. ඒවා ලෝඩ් වුනහම ඔයගොල්ලන්ට පුඩා කරලා බලන්න පුළුවන්. අපි බලමු මේ විදිහට ඔයගොල්ලෝ ඉන්න එක එක ප්‍රදේශ ඔයගොල්ලෝගේ ගෙදර වුණත් බලා ගන්න පුළුවන් නේ. Right? Satellite view එහෙම තියෙනවා ඒවත් මම කියලා. නෝ මෙතන දකුණු පැත්තේ තියෙනවා මේ ධන ලකුණක් ඍණ ලකුණක්. ඒකෙන් අපිට පුළුවන් මේ zoom out කරගන්න පුළුවන්. ඔන්න කුරුණෑ ඇඟල පෙන්වනවා නේ.
එතකොට මේ නිල් පාට රවුමක් ඇවිල්ලා තියෙ නිල් පාට රවුම වෙන තැන තමයි ඕගොල්ලෝ ඉන්න තැන right සර්ගේ ගෙදර පෙන්නන්න සර් ආයිනේ සර් එතකොට දැන් මෙහෙම බලනකොට අපිට මේ පාරවල් ඒ දේවල් ඔක්කොම පෙන්වනවානේ දැන් අපි පාරක් එම හොයා ගන්න කොටත් මේ කෝණ වෙනවනේ Google Map එකෙන් මෙන්න මෙතන උඩ තියෙනවා direction කියලා එකක් ඊට පස්සේ දැන් අපි හිතමුකෝ අපි යන්නේ කොහේ හරි ගමනක් යනවා කියලා අපි පාර දාන්න නැත්තම් satellite වලින් හොයන්නේ අපි දානවා කුරුණෑගල ඊට පස්සේ අපි කොහාටද යන්නේ ඔයගොල්ලෝ කියන්න බලන්න යන්න තැන trip එකක් ගියේ නෑනේ කාලකින් නේද බඩගමුව කැලේට නෙල්ලිගල පන්සලට දුර ගමනක් කියන්න අපි ගිහමුකෝ ජයශ්‍රී මහා බෝධියට දීගිරිය කැෆ්නා पारवाल गूगल मैपेट्रोल से कैम खड़ोटेल रेस्टोरेंट बैंक मनवाद बलागा फुलवा अभी अन पारे दुर्क इलाते मेके व्यूस व्यूस ट्रैफिक ट्रांसिट मो कीला देनवा දැන් මෙතන අපිට මේ මැප් එක මේකට අපි කියන්නේ සැටලයිට් view මොන සැටලයිට් view එකට ගන්න දැන් සැටලයිට් view එකට ගත්තාම මෙම ඩබල් ක්ලික් කරත් අපිට මේ zoom කර ගන්න පුළුවන් अरे इंटरनेट में क्लास जो इन मेला स्लो ना कोट मे बलावा इन बलावा सैडवाने मगे ठीक वेला दिया व्यू वेना इंटरनेट स्लो नोते मैं बैने मऊस के अदला पारवल होने पुलवा दिस इज कुरुणा एंगल टाउन a
right map එක use කරලා බලන්න මේ විදියට sir link එකක් ගවන්න පුළුවන්ද හා link එකක් නැද්ද map එකටද yes map එක ගන්න බැරි වුණාද තාම yes sir mama link ආ මම link එකක් දාන්න මැප් එක බලන්න පුරුදු වෙන්න පාරවල් ගෙදරින් නම් ඉස්කෝලේට යන පාර හොයාගන්න බලන්න නේද දන්නේ නැති තැනකට යන්න හොයාගන්න බලන්න මොන මල් link එකක් දාලා තියෙනවා ඕකේ සර් link එකක් right එකෙන් බලන්න बलागन world map greenland iceland sri lanka australia hey mama ape gedara hoya gatta very good very good mama school le Yes, I am find my home. Okay, okay. Try yourself. सर लिंक के वटे के नाने सर लिंक के वटे से के नाने मम क्रोम එකට ගිහිල්ලා අර මේ 9 dots තියෙන තැනට ගියාට පස්සේ මොකද කරන්නේ සර ඒකේ maps කියන එක ගන්න ඔකේ 9 dots වලින් මෙතන maps කියන එක ගන්න එතකොට එනවා Excuse me sir. Yes. මගේ ලැප් එකේ සර් බැටරි low. මම පන්තියෙන් මේ ලියවෙන්නද සර්? Okay. ඊළඟ දවසේ හොඳට charge කරගන්න ඕන. හා සර් මේ අද කරන්ට් එක නැහැ ඒකයි. මේ රෙකෝඩින් එක දානවද සර් group එකට? ආ දැන් පුතේ තව චුට්ටි වෙලාවයි තියෙන්නේ. හා okay sir. Okay.
රයිට් මෙතන තියෙනවා නිල් පාට ඊතලයක්. එතනින් තමයි පාරවල් හොයාගන්නේ. යුව ලොකේෂන් කියන්නේ තමන් ඉන්න තැන. ඕනනම් ඔයාලට ටවුන් එකේ නමක් ටයිප් කරන්න පුළුවන්. ඩෙස්ටිනේෂන් කියන්නේ එතන යන පාර. එතන පාරවල් ඇඩ් කරගන්නත් එහෙමත් පුළුවන්. තව ඒවා මේ දාගන්නත් පුළුවන්. දැන් අපි කිව්වොත් එම මැකෙන්ඩි ඊට පස්සේ ධන ලකුණක් එනවා එතනින් ඇඩ් කරන්න පුළුවන් ඊට පස්සේ ගෝල් ඊට පස්සේ ධන ලකුණක් එනවා එතනින් ඇඩ් කරන්න පුළුවන් ඒ බලන්න එක එක ඒවට යන පාරවල් කොලම්බෝ Yes sir. Okay. Thank you sir. Right. අපි එහෙනම් ඊළඟ පොඩි කොටසකට යමු. දැන් මේ වාගේ ප්‍රැක්ටිකල් එකෙන් පස්සේ අපි යන්නේ ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් ගරෙන් ගණන් ගන්න. දැන් පුතේ හැමෝම කම්පියුටර් එක පොඩ්ඩකට නවත්තලා take your writing books and write down this slide meken api kiyana world wide web kiyala www kiyena puthe dan me internet ekak hara api toraturu huwamaru karagannwa monawa hari document wargayekin dan puwat pat wale minissu edirinda toraturu huwamaru karanawa wage internet ekek api document ekkin thamai huwamaru karaganne toraturu anne e document ekata api kiyana web kiyala world wide web kiyala kiyena එතකොට ඒ වගේ තියෙනවා වෙබ්සයිට් වෙබ් පේජ් කියලා තියෙනවා ඒ වගේ න අපි අද ඉගෙන ගමු ටිකක් රයිට් ඕකේ රයිට් ඩවුන් ද ටොපික් වර්ල්ඩ් වයිඩ් වෙබ් වර්ල්ඩ් වයිඩ් වෙබ් ඕකේ රයිට් ඩවුන් ද ටොපික් වර්ල්ඩ් වයිඩ් වෙබ් දැන් පුතේ මේ තොරතුරු හුමාරු කරන්න ලෝකේ පුරාම තියෙන වෙබ් අඩවි එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එකකින් ක්ලික් කරාම අනිත් ඒවාට එහෙම එහෙම යන්න පුළුවන්. මේ සම්බන්ධ වෙලා තියෙන එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන වෙබ් පිටු වල එකතුවට අපි කියනවා world wide web කියලා. ඉතින් මේක රෝම ලෝකයට හොයාගත්තේ කවුද? එයාගේ නම තමයි සර් ශ්‍රීමත් කියන අපි දානවා ටිම් බර්නර්ස් ली क्या मैं अड़े होया गाने दस नमस्य असुन अमे तमाय होया गाने टिम बर्नर्स ली तमाय वर्ल्ड वाइड वेब होया गात तोड़ मैं नमत लिया गाने याटिंग टिम बर्नर्स ली 1989 देने गाने पे नहीं देखा उधर वर्ल्ड वाइड वेब होया गात ते क्या ला सो वर्ल्ड वाइड वेब वाज इन्वेंटेड बाय बर्नर्स ली इन 1989 excuse me sir ඔක ටිකක් මේ ලොක් කරන්නක sir ඇහුන්නේ පුතේ ආය කියන්නේ ප්‍රශ්නේ sir let us be sir ඔය අර sir team burns කියලා කියන්නේ එක චුට්ටක් ලොක් කරන්නකෝ team burners ලී කියන එකද yes sir වෙන නැද්ද
අවුරුද්ද කීයද? ඔක ලියනවද? ඔක ලියනවද? Thank you. Write down. तो एक्सचेंज करने वाके ना वाचरे तेरुमो में का द हुआ मारु करनो थ्रू द इंटरनेट हुआ मारु करना I have finished my writing, sir. Okay. Sir, Tim Berners-Lee in Ekatli Aganada. Sir, Tim Berners-Lee in Kinekal, sir, Ekat identify the Kiela Hemekat Dalali under the Right, okay, finish. Yes, sir. Finish, sir. Right, kamakna, mela anna puluwang, okay, Umaya. Right. Then putte api me wage ne chuttak balamu issarahata. මේ world wide web කියලා කියන්නේ පුතේ web පිටුව හරහා internet එකෙන් අපි තොරතුරු හුවමාරු කරන සේවාව. දැන් මේකෙන් තමයි අපි ලස්සන website එහෙම ඉස්සරහට හදන්න අපි ඉගෙන ගන්නවා. එතකොට මේ website එකක් එහෙම Tamanටම page එකක් එහෙම හදාගන්න කියලා දෙනවා. ඉතින් ඒකත් අපිට 7 වසර 8 වසර දිගටම යනකොට තියෙනවා. Right? අපි internet එක පාවිච්චි කරලා මේ website වලින් තොරතුරු හුවමාරු කරන තාක්ෂණය ගැන
හොඳම අවබෝධයක් තියෙනවා. එහෙනම් අපි ළඟ දවස්සේ බලමු මේ ඉන්ටර්නෙට් එකේ වෙබ් බ්‍රවුසර්ස් ගැන, සර්ච් එන්ජින් ගැන, ඉන්ටර්නෙට් එකේ තොරතුරු හොයන ටෙක්නික්ස් ගැන, ඒව ගැන මම ගොඩක් කියලා දෙනවා. Right? Okay. Then that's all for today. එතකොට අපි අද ගොඩාක් ප්‍රැක්ටිකල් කරා ඉන්ටර්නෙට් එකේ Google Maps බලන විදිය, videos බලන විදිය නේද? Online email service එක ගැන ගොඩක් දේවල් කරා. ඉතින් යාළුවෝ email එහෙම යවන්න පුරුදු වෙන්න ඕන. මොනව හරි ගැටලු තිබ්බොත් මට WhatsApp group එකට ප්‍රශ්න දාන්න, මම උත්තර දාන්නම් ඒවට. Right, that's all for today. Goodbye to all. Goodbye, sir. Thank you, sir. Welcome, sir. Thank you, sir. Thank you, sir. Happy holidays, sir. Thank you, bye, sir. Take care. Okay, stay safe. Take care.